ජාතික අවශ්‍යතාවල් තියෙනවා නේ. ඒව මේ කෑමට බීමට ගෙදර වැටට වඩා හුඟක් වටිනාකමෙන් වැඩි. මේකත් එහෙම තමයි. මම පාර්ලිමේන්තුවේදීත් ඕක ඇහුවා. දැන් හරියට මේ දවස්වල ඉන්නවා චණ්ඩි. රට බාර ගන්න පුළුවන්, අරක පුළුවන්, මේක පුළුවන්. අපි එකක් දුන්නාම දෙකක් දෙනවා. අපි 10ක් දුන්නාම 10 හමාරක් දෙනවා. එහෙමයි ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2022 රට බාර නොගත්තා නම් ඔහෙලාට චණ්ඩිකම් කරන්න පාර්ලිමේන්තුවත් ඉතුරු වෙනවද? ගහක් යට තමයි පාර්ලිමේන්තුව තියන්න වෙන්නේ. මේ රට ඉතුරු වෙනවද? මේ රට තවත් බංග්ලාදේශයක්. දැන් බංග්ලාදේශයේ මේ ජීවමානව එහෙම වෙන්න හොඳ නැහැ. අපි වාගේම දිනු අපිට වඩා වේගෙන් දිනු වෙච්ච රටක්. අපිටත් ඩොලර් මිලියන 250ක් ණයට දුන්න අමාරු වෙලාවේ. අපි ගිය ගාම ඉස්සලා එක බේරුවා. අගමැතිතුමිය කිව්වා මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවෙත් නැහැ කියලා. අතමාරුවක් නේ. අපි වෙලාවේ නායක රාජ්‍ය නායක නෙවෙයි ඒක. අපේ යාළුව අතර කරගන්නේ අතමාරු. එහෙම අතමාරුවක් දුන්නේ. එහෙම දුන්න රට අද වැටලා තියෙන තැන. කකුල් දෙකෙන් එල්ලපු මිනිස්සු 650ක් මරලා 1000 ගානක අතපය නැතුව ඇති. ස්ත්‍රීන් දූෂණය වෙලා සුළු ජාතීන් අවදානමේ. දැන් මෙහෙ වෙන්නේත් ඕක තමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඔය අනිත් කට්ටිය වාගේ මේ කොඳුරු තෙල් ඉල්ල ඉල්ල හිටියා නම් මේ තොවිලට. එතුමා එහෙම කරේ නැහැ. ඒ නිසා තමයි ඒ තත්ත්වයෙන් මිල වියකිලා ඒකින් අපි බේරිලා දවසින් දවස අඩියෙන් අඩිය මේ රට ගොඩ යන්නේ.